සෑම අම්ම කෙනෙකුටම තාත්ත කෙනෙකුටම ඕනේ තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය බලන්න. හැබැයි බොහෝ වෙලාවට මනෝවිද්‍යා උපදේශනය සඳහා එන්නේ දෙමව්පියන් තමන්ගේ දරුවන් අරගෙන. ඔවුන් කියනවා අපේ දරුවන්ගේ හැසිරීම රටාව, ඔවුන්ගේ පෞරුෂය නැත්නම් ඔවුන්ගේ ආවේගශීලී බව ඉතාමත් වෙනස්. ඒක නිසා හරිම බයයි මේ දරුවන් ගැන කියලා. හැබැයි ඔබ දන්නවද මේ දරුවන්ව ඔබටම පාලනය කරගන්නට පුළුවන්, නැත්නම් දරුවන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබටම යමක් කරන්න පුළුවන් අවධියක් තියෙනවා. ඒ තමයි දරුවා මව් කුසේ ඉන්නකොට. එතකොට තාත්තා කෙනෙක් කොහොමද තමන්ගේ බිරිඳගේ කුසේ ඉන්න දරුවා වෙනුවෙන් යමක් කරන්නේ? ඒ තාත්තට වගකීමක් තියෙනවා තමන්ගේ බිරිඳව සතුටින් තියන්න, සැනසීමෙන් තියන්න. අන්න ඒ තුල මේ මවගේ සිතුවිලි හරහාම තාත්ත ධනාත්මක නැත්තම් සුභවාදී ප්‍රවේශයක් ගන්න. අන්න එතකොට ඔබ දන්නවද ඔබේ කුසේ ඉන්න දරුවට ඒ ධනාත්මක එකතගේ ප්‍රබෝධජනක ඒ සිතුවිලි ධාරාවන් යනවා. වෛද්‍ය විද්‍යාව, මනෝවිද්‍යාව උපු කරලා ඉවරයි මවගේ සිතුම් පැතුම්, මවගේ චිත්තාවේගයන් මේ සියලු දේ කුසේ ඉන්න දරුවට බලපානවා කියලා. අන්න ඒක නිසා තමයි ගර්භණී අවධියේදී දරුවන්ව අනාගත සාර්ථකත්වයට ගේන්න ඕනේ නම් සතුටින් ඉන්න ඕනේ මව කියලා කියන්නේ. එතකොට මේ මව මාස 3යි 6යි අතර කාලේ තමයි මේ මනෝවිද්‍යාත්මක මොළය වර්ධනය වෙන්නේ. ඒ නිසා මේ මනෝවිද්‍යාත්මක මොළය වර්ධනය වෙන කාලෙදී විශේෂයෙන්ම මවගේ බුද්ධිය නැත්නම් මවගේ මේ සිතුවිලි ධාරාවන් දරුවට බලපානවා කියන එක සාමාන්‍යයෙන් මේ පිළිගත් මතයක් නෑ. දරුවේ මවගේ කුසේ ඉන්න මාස 3යි 6යි අතර කාලය තමයි ඒ දරුවාගේ මනෝවිද්‍යාත්මක මොළය වර්ධනය වෙන්නේ. එතකොට මාස 3යි 6යි අතර මව ඉතාම සතුටින් ඉන්න ඕනේ. මව ඉතාම ප්‍රබෝධජනකව ඉන්න ඕනේ කියලා කියන්නේ අන්න ඒ නිසා. එතකොට ඔබ දන්නවා මනෝවිද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාත්මකව මේ පැහැදිලි කරලා මේ පිළි අරගෙන අමාරයි. ජපානි අම්මලා තමන්ගේ කුසට දරුවෙක් ආපු දවසම හිතනවා මේ දරුවා ඉපදුනහම කවුද වෙන්නේ. එහෙම හිතලා මේ දරුවා අනාගතේ අපි උදාහරණයක් විදිහට කියමු වෛද්‍යවරයෙක් කරන්න ඕනේ කියලා, නැත්නම් ඉංජිනේරුවෙක්, අන්නේ වෘත්තියට අදාළ දේවල් විතර පිටුර බලනවා, පොත් වලින් කියවනවා, ඒ වීඩියෝ බලනවා. අන්න එතකොට මේ ජපාන් මවුරු හිතනවා අනේ මගේ දරුවා අනාගතේ මේවට කැමති කෙනෙක් වෙයි කියලා. මම ඔබට ශ්‍රී ලංකාවෙන් උදාහරණයක් කියන්නම්. මම දවසක් දැක්කා එක මවක් කඳුළු සලමින්, සතුටු කඳුළු සලමින් යම් ප්‍රකාශයක් කරනවා. ඒ මව කිව්වා මගේ දරුවා මගේ කුසේ ඉන්නකොට මම මේ සුපිරිකරු සම්මාන වැඩසටහන විතර බලනවා. මට දවසක් හිතුණා අනේ මගේ මේ කුසේ ඉන්න දරුවා මෙන්න මේ වගේ සුපිරිතරුවක් වෙනවනම්. ඒ ආකාරයටම මේ දරුවා ඉපදිලා මේ දරුවා යම් කිසි කාලයක් ගියාට පස්සේ මේ දරුවන්ගේ සුපිරිතරු වැඩසටහනකදී මේ දරුවාට සුපිරිතරුවක් බවට පත් වෙන්න ලැබුණා. අන්න එදා මේ මම ප්‍රකාශයක් කළා. මම කිව්වා මං ඒ ගැනමයි හිතුවේ, මං ඒ ගැන පුදුම ආශ්‍රාජනකව හිතුවේ. මම මේ මගේ අනාගතය මනසින් දැක්කා, මං ඒෙන් කුල්මත් වුණා. මගේ දරුවට අද මේ සම්මානය ලැබෙන්න, ඒ දක්ෂකම් දිනු කරගන්න, ඒ දක්ෂකම් ඉන්බෝන් බ්‍රේන් නැත්තම් සහජ මොළයට පිහිටන්නට මගේ සිතුවිලි ධාරාවන් වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා කියලා. අන්න ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕන දෙයක් තමයි අර දරුවෙක් ඉපදුනාට පස්සේ ඔවුන්ව කල්පනාකරණය කරන්න ටිකක් අපහසුයි. හැබැයි අපි අතේ නැත්තම් අපේම ශරීරය තුළ ඉන්නකොට විශේෂයෙන්ම මවකට තමන්ගේ දරුවා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. දරුවා වෙනුවෙන් තමන්ගේ බුද්ධිමට්ටම මෙහෙවන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේම මවගේ සැමියා, ඒ වගේම මවගේ ගෙදර අය මේ සියලු දෙනාටම වගකීමක් තියෙනවා අනාගතයේ ඉපදෙන දරුවාගේ සාර්ථකත්වයේ උදෙසා මේ මව සතුටින් තියන්න. අර බොහෝ දෙනා කියන්නේ දෙන්නෙකුට හරියන්න කන්න ඕනේ කියලා හොඳට කෑම බීම ගන්නවා. සමහරට මානසික වේසතුන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. සමහර මව්වරුන් ඉන්නවා ඉතාමත්ම කටුක ජීවිතයක් ගෙවනවා. සමහරකට කුලී වැඩ කරන්න පුළුවන්. සමහරට තමන්ගේ සැමියා විසින් ඉතාමත්ම අඩන්තේට්ටමට ලක් කරන්න පුළුවන්. නමුත් ශක්තිවන්තව ඉන්නවා. ඒකට ධෛර්යයෙන් මුණ දෙනවා. තව මමක් ඉන්නට පුළුවන් ඉතාමත්ම සුමටයි, ඉතාමත්ම සුභෝභෝගී ජීවිතයක් ගෙවන්නේ. හැබැයි චූටි දෙයකින්, සමහර අපි තුන් වමනයක් වගේ දෙයකින් අනේ මට වමනේ, අනේ මං කොහොමද කවද්ද මේ කරදර නිදහස් වෙන්නේ, ඔය ආදිවාසීන් වශයෙන් සිතුවිලි ධාරාවන් ඇති වෙනවා. එතකොට අපිට තේරෙනවා නේද අවශ්‍ය වෙන්නේ අපගේ අපට පරිසරය නෙමෙයි, මේ මව
මනසින් කොයි තරම් ශක්තිමත්ද කියන එක. මේකට ද උදාහරණයක් අපිට දෙන්නට පුළුවන් අපේ සමාජයේ තියෙන විද්‍යාත්මක දෙයකින්. ඒ තමයි මනෝවිද්‍යාත්මක උපදේශකය. වෙනත් බොහෝ යුරෝපීය රටවල්වල දරුවෙක් පිළිසිඳ ගත්තාම මව පියා දෙන්නම මනෝවිද්‍යාත්මක උපදේශකට යන්න ඕනේ. ටිකක් කල් ගියාම ආයෙ යන්න ඕනේ. දරුවා ඉපදුනාම යන්නට ඕනේ. අපේ රටේ එවැනි පුරුද්දක් නැහැ. ඒ නිසා දරුවෙක් පිළිසිඳ ගත්තාම නිසි මනෝවිද්‍යා උපදේශණයට යොමු වුණොතින් මේ මව සහ පියා දෙදෙනාටම කොහොමද මේ අනාගත දරුවා වෙනුවෙන් මානසිකව ශක්තිමත් වෙන්නේ, කොහොමද ඔවුන්ගේ චර්යාවන් උන් ශක්තිමත් කරගන්නේ, මේ පිළිබඳ අවබෝධයක් ගන්නට පුළුවන්. ඒ නිසා අපි යෝජනා කරනවා නිසි මනෝවිද්‍යා උපදේශණය මගින් දරුවේ කුසේ ඉන්නකොටම ඔබට ප්‍රාර්ථනා කරලා ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කරගන්න බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒක නිසා මනෝවිද්‍යා උපදේශණය කිව්ව අපිට මේ වගේ පොදු මාධ්‍යකින් කියන්නට බෑ. හේතුව තමයි ඔබත් අනන්‍ය ලක්ෂණ වලින් එබි කෙනෙක්. ඔබට තියෙන මොළය වෙනත් කෙනෙකුට තියෙන මොළයක් නෙමෙයි. සහජ මොළය එක් පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට වෙනස්. ඒ නිසා තමයි අපි පන්තියක ළමයි 40ක් ඉන්නවා. ගුරුවරයෙක් එකම පාඩම උගන්වනවා. එකම විභාගය දෙනවා. හැබැයි ලකුණු ගන්නෙ වෙනස් විදිහකට. වැඩිම ලකුණු ගන්න ළමෙක් සම් අන්තිම වශයෙන් ලකුණු ගන්න ළමෙක් ඉන්නවා. කොහොමද එකම දේ මේ මොළවලට විවිධ විදියට ධාරණය වෙන්නේ? හේතුව තමයි සහජ මොළයේ පැවැත්ම. මේ සහජ මොළය ශක්තිමත්ව වගේම තාමත්ම ධෛර්ය සම්පන්නව සුභවාදීව මෙහෙවන්නට දරුවා කුස තුළ ඉන්නකොට මවට සහ පවුලේ අයට යමක් කරන්නට පුළුවන්. ඒ පිළිබඳව ඔබට අනන්‍ය, ඔබට ආවේනික, ඔබගේ සිතුම් පෙතුම්, ඔබගේ මානසික ශක්ති ඒ මට්ටම් අනුව ඔබට පැහැදිලි කරගන්නට ඕනේ නම් ඔබ මනෝවිද්‍යා උපදේශනයේ සහාය ලබා ගන්නට පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට මේක පැහැදිලි වෙන්නට ඇති. දරුවෙක් කුසේ ඉන්නකොට ඔබට දරුවාගේ අනාගතය ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. ඉතාම සාර්ථක ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නට පුළුවන්.